හෙලෝ එවරිබඩි, ඔයාලන්ට ග්‍රේඩ් 9 ටෙක්ස්ට් බුක් එකට අදාළ පාඩමක් මම මේ සාකච්ඡා කරනවා. يعني they are called conjunctions. ඉතල මේකේ තියෙන්නේ either or කියන වචනයයි, the other one is neither nor කියන එක. මේක American English වලින් ප්‍රොනවුන්ස් කරන්නේ either or කියලායි, neither nor කියලා. ඒක American English වලින් අපි සාමාන්‍යයෙන් ලංකාවේ භාවිත කරන්නේ standard British ඉංග්‍රීසි තමයි. මුලින් ශ්‍රී ලංකාවේ කියන්නේ උසාවිය බව පාවිච්චි කරන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි. ඒ නිසා මම මේක ප්‍රොනවුන්ස් කරනවා කොහොමද? either or කියලායි, neither nor කියලායි. හොඳයි. එතකොට මේ මේවා conjunctions. දැන් අපිට ග්‍රේඩ් 9 සිලබස් එකේ තියෙන ඒ වගේම සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර වලටත් මේක සිලින්ද බ්ලැන්ක් එකක් හැටියට තමයි එන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේකෙන් සෙන්ටෙන්ස් හදන්න එන්නේ නැහැ ස්වාධීනව. You are given some exercises of filling the blank. ඉගෙනේ. ඒක කොහොමද අපි ගලප ගන්න කියලා අපි බලමු. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් either or කියලා අදහස් කරන්නේ යම්කිසි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කියන එක. යම්කිසි දේවල් දෙකක් නම් ඒ දෙකෙන් එකක් කියන එක. එතන යම්කිසි ක්‍රියාවන් දෙකක් කරනවා නම් ඒ ක්‍රියා දෙකෙන් එකක් කරනවා කියන එක. තමයි කියන්නේ. එතන neither nor කියලා කියන්නේ පුද්ගලයෝ දෙන්නෙන් නම් දෙන්නගෙන් කවුරුත් නැහැ කියන එක. පැහැදිලිද? යම්කිසි දේවල් දෙකක් කතා කළොත් ඒ දේවල් දෙකෙන් එකක්වත් නැහැ කියන එක. අන්න ඒ වගේ එකක් තමයි එන්නේ. අපි උදාහරණත් එක්ක බලමු. දැන් මට මතකයි එක ප්‍රශ්න පත්‍රයක මෙන්න මේ වගේ උදාහරණයක් තියෙනවා. ඔන්න බලන්න. They have broken the tap කියලා තියෙනවා. ඊට පස්සේ තව ළමයෙක් කියනවා I'm sure කියලා මෙහෙම බ්ලැන්ක් එකක් දාලා the principal කියලා I blank එකක් දාලා ඊළඟට තියෙනවා the vice principal will punish you කියලා තිබ්බා. Will punish you. Yes, this is I best remember this example. This was in a one of your papers. හොඳයි. ප්‍රශ්න පත්‍රවල තිබ්බේ. එතකොට මේකේ පුතේ දැන් මෙතෙන්ට අපිට කියන්නේ මේ ප්‍රකාශන දෙකෙන් එකක් ගන්න කියලා. ඒ කියන්නේ fill in the blank එකක් කියන්නේ මේ his stamp එක සඳහා echo either o එනවා, එහෙම නැත්නම් neither nor කියන ප්‍රකාශනය එනවා. හොඳයි. දැන් මෙතන තියෙන විදිහ අනුව බලන්න. ඒ කියන්නේ before you decide on the conjunction, මේ conjunction එක තීරණය කරන කලින් you have to observe the context. ඒ කියන්නේ පුතේ his තැනට කලින් තියෙන සහ his තැනට පසුව තියෙන ටික අපිට හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. එතකොට තමයි we will make the right choice. එතකොට අපි හරි දේ තෝරගන්නේ. හොඳයි. මෙතන they have broken the tap. ඒගොල්ලෝ මේ tap එක කඩලා. හරි. එහෙනම් මෙතෙන්දි විදුහල්පති ඉන්නවා, උප විදුහල්පති ඉන්නවා. එතකොට අපිට මේකේ තේරුම් ගන්න පුළුවන් දැන් tap එක කඩලා නිසා මේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙතන පරිස් කියන්නේ දඬුවම් කරනවා නේද? මේ දෙන්නගෙන් එක්කෙනෙක් පරිස් කරනවා කියන එක තමයි කියවෙන්නේ. I'm sure කියලා කියන ළමයි මට විශ්වාසයි කියලා. එතකොට මෙතෙන්ට ලියන්න ඕන පුතේ මං either කියන එක. ඔය either the principal or the vice principal will punish them කියලා ලියුම් මෙතන මම you කියලා ලියලා තියෙන්නේ. ඒක මගේ it's a mistake. පුතේ මෙතන දේ නිසා ඒක දෙන් කරන්න. හරි නේද? I am sure either the principal or the vice principal will punish them. එක්කෝ විදුහල්පති නැත්තම් උප විදුහල්පති ඒගොල්ලන්ට දඬුවම් කරයි කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ වගේ අපි එක්සැම්පල් එකක් ගමු බලන්න. තව එකක් ඔන්න බලන්න. This is your free time කියලා කියනවා. This is your free time කියලා ඊළඟට අපි කියනවා you can blank එකක් කියලා watch a movie කියලා ලියලා listen to music කියලා මම ලියනවා. බලන්න මම on the spot example එකක් හදුවා. හරි නේද? This is your free time.
you can watch a movie තියෙනවා listen to music තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මේක ඔයාගේ විවේක කාලය දැන් මේ අපි උපදෙස් දෙනවා ඉදිරියේ ඉන්න ගානේ. ඒතර ආට ඒතර පුතේ මේක ගැළපෙන්නේ නැත්නම් මේකටත් ගැළපෙන්නේ either කියන එක. ඒ කියන්නේ දෙකෙන් එකක් කියන අර්ථය තමයි either or කියලා අපි කියන්නේ. දෙකෙන් එකක්වත් නැහැ කියන එක තමයි අපි neither nor කියලා කියන්නේ. ඒකේ මෙතන අදහස් වෙන්නේ ඔයාට එක්කෝ චිත්‍රපටියක් බලන්න පුළුවන් නැත්නම් සංගීතය සමන් දෙන්න පුළුවන්. මේ ඔයාගේ විවේක කාලය මේක. එහෙනම් අතර මේ ඉස්සරහ මොකද්ද මම ලියන්න ඕනේ? Either watch a movie or listen to music. අන්න බලන්න. ඔන්න ඔහමයි දරනවා බලන්න. මේක දැන් ඔයගලන්ට මේක හොඳට අවබෝධ වෙන්න මම ඒකම just below this example I would write another example so that you will understand this most effectively. ඔන්න බලන්න this is not your free time. This is not your free time. හොඳයි. ඊළඟට මං කියනවා you can කියලා watch a movie. මේක අර හොඳට අවබෝධ වෙන්න පුතේ මං එකම උදාහරණ එකම වචන ගන්නවා. Or listen to music කියලා ගන්නවා. හොඳයි. එතකොට you understand this is a negative idea. This is not your free time. මේක ඔයාගේ free time එක නෙමෙයි කියලා කියනවා. එතකොට පුතේ ඒ free time එක නෙමෙයි නම් මේ වෙලාව ඔයාට film එකක්, ඒ කියන්නේ movie එකක් බලන්නත් බෑ, music අහන්නත් බෑ. ඔන්න ඕක තමයි ඔතන කියවෙන්නේ. හොඳයි. එහෙමනම් මෙතෙන්ට මම තෝරගන්නේ neither nor කියන ප්‍රකාශනය. يعني මෙන්න මේ conjunction එකෙන් තමයි මම මේ හිතන පුළුවන්නේ. හැබැයි මේකේ I will tell you one of the most important aspects of this expression. මේක පුතේ negative නිසා අපි can't, don't, නේද, haven't, didn't ඒ වගේ say අපි helping verbs negative කරන්න ඕනේ. අපිට තියෙන ප්‍රකාශනය positively ලියන්න. හැබැයි neither nor කියන එක, ඒ කියන්නේ the expression neither nor itself is negative. ඒක පුතේ ඒ වචනයම negative. අලුතෙන් අපිට not එකතු කරන්න ඕනේ නැහැ. ඒතකොට මේ sentence එකේ ඔයා ලියන්න ඕනේ neither watch a movie nor listen to music. ඔන්න හොඳට board එක බලා ගන්න. neither you can make a can't කළොත් වැරදෙනවා. කොහොමත් ඕගොල්ලන්ට තනියෙන් වාක්‍ය හදන්න එන්නේ නැහැ. ඒ කියන්නේ grade 9 එකේදී you will not given a chance to make sentences independently. ඒ කියන්නේ your own sentences are not expected. ඒ තමන්ගේම වාක්‍ය බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. අපිට තියෙන්නේ his temp පුරවන්න. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් අපි මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉතා වටිනා පාඩමක්. පැහැදිලිද? දැන් හිතන්නකෝ මං කියනවා he isn't hungry. එයාට බඩගිනි නෑ. ඊට පස්සේ මං කියනවා he will eat කියලා his තැනක් තියලා bread කියලා his තැනක් තියලා rice කියලා කියනවා. he isn't hungry. ඔහුට බඩගිනි නෑ. he will eat. එතන blank එකක්. ඊට පස්සේ rice කියලා කියනවා. ඊට පස්සේ blank එකක් ආයෙ තියනවා. ආයෙ bread කියලා කියනවා. එතකොට එතෙන්ට එන්න පුතේ neither rice nor bread. he isn't hungry නේ. එයාට බඩගින්නේ නැහැ. ඒතකොට he will eat neither rice nor bread. එයා බත් කණෙහිකුත් නැහැ, පාන් කණෙහිකුත් නැහැ කියලා තමයි කියවෙන්නේ. isn't. එතකොට ඒ sentence එකම I will use either or කියන එක use කරන්නම් with the same sentence with a little with a slight change. ඔබ බලන්න in the sentence he is hungry. he is hungry. එයාට බඩගිනි. he is hungry. he will eat කියලා his තැන දියලා rice කියලා his තැන දියලා bread කිව්ව ගමන් ඔයා දැන් you understand he will eat either rice or bread. either rice or bread කියලා ගන්නවා. ඒ කියන්නේ පුතේ එයාට බඩගිනි නෑ. එයා එක්කෝ බත්යි නැත්නම් පාන්යි කියලා කියනවා. එතකොට අපි කියනවා මේ our
ස්පෝර්ස් ලබ් ක්‍රීඩා සමාජිකටව ඇතුළත්වෙන අව ස්පෝර්ස් ලබ් හැස් ඔන්ලි අව්ඩෝ ගේම්ස් ඒගැන බැට්මීටන් වගේ එකක් බිලියට් වගේ ගේම් එකක් ඒව නෑ ඉන්ඩෝ ගේම්ස් අව ස්පෝර්ස් ලබ් හැස් අව්ඩෝ ගේම්ස් කියලා ඉටවසයා කියලා යුකැන් ප්ලේ කියලා හිස්තැනක් කියලා ක්‍රිකට් කියලා හිස්තැනක් කියලා ෆුට්බෝල් කියලා එතකොට මේක එලිමහන් ක්‍රීඩා විතරයි අවුඩ්ඩෝ ගේම් සිතරන තියෙන්නේ එහෙනම්කුටේ යුකැන් ලේ අයිද ක්‍රිකට් ඕ ෆුට්බෝල් එකන එක්කෝ ක්‍රිකට් නැත්තන් ෆුට්බෝල් වාට ප්ලේ කරන්න පුළුවන් කියලා කියන්න මොකද මේක තියෙන අවුඩ්ඩෝ ගේම්ස් කිය ඔන්න ඊළඟටම මෙහෙම කියනවා this is our again our sports club has only outdoor games කියලා ඊළඟට කියනවා you can play කියලා you can play කියලා මම කියනවා කියලා හිස්තැන කියලා මම කියනවා chess කියලා කියනවා ඊළඟට ආයි හිස්තැන කියලා මම කියනවා badminton කියලා හරිද හොඳයි එතකොට අපි එතැන පුතේ දැන් මේක එලිමහන් ක්‍රීඩා විතරයි කියන අව ස්පෝර්ට්ස් ක්ලබ් හැස් ඔන්ලි අවුට්ඩෝ ගේම්ස් එතකොට චෙස් කියන එක ඉන්ඩෝ ගේම් එකක් හැටියට we will consider and බැට්මීටන් කියන එකත් අපි ඉන්ඩෝ ගේම් එකක් හැටියට සලකනවා එතකොට මොකක් දෙතෙන්ට එන්නේ යන්න ඔයගලට අවබෝධ කරගන්න පුළුවන් මේ මේක නැවතත් බලන්න මම අහන ප්‍රශ්නේ අපහැදිලි නම් එතකොට එන්නේ පුතේ you can play neither chess nor badminton neither chess nor badminton කියලා එන්නේ. ඒ කියන්නේ ඒ දෙකම indoor games මේකේ තියෙන්නේ outdoor games විතරයි. ඔන්න ඔය වගේ අපි අර හැම වෙලාවෙකට මේක නිකන් සාමාන්‍යයෙන් තනියෙන් එන්නේ නැහැ මේ fill in the blank එක context එකක් එක තමයි එන්නේ. උදාහරණයක් ඇටියට දැන් මේ වගේ පසුබිමක් ඇවිල්ලා තමයි මේ ඊළඟ වාක්‍යයට එන්නේ. දැන් මේක මේ වගේ ඇවිල්ලා තමයි ඊළඟ වාක්‍යයට එන්නේ. එහෙම එන්නේතොර ඒක අපිට හිස්තැන් පුරවන්න පුළුවන් මොකද in my past papers I you will find some questions based on these two conjunctions either or neither nor ඒ හරි එතකොට පුතේ දැන් මේක අපි මෙතෙන්දි grade 9 වල අඳුනා ගන්නවා මේකට මම දැන් මේ ටිකේම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා යන්නේ එතකොට මේ පාර term test එකට මේක ආවොත් ඔයාලට fill in the blank එකක් කරන්න මේ කොටස උදව් වෙනවා මම බලන්න ඔයාලට ඒ කියන්නේ පුතේ අපි මේක උත්සාහ කරමු මගේ උත්සාහය තමයි අඩුම ගානේ වචනයක් හරි හරියට ප්‍රැක්ටිකලි කියලා දෙන එක. ඒක ඕගොල්ලොත් ඒ කියන්නේ on your part you should try to learn something every day. Something in ඒ කියන්නේ ඉංග්‍රීසි වල පුතේ හැමදාම මොනවා හරි ඉගෙන ගන්න ඕනේ. අපි මම මේවා වීඩියෝ ක්ලිප්ස් ටිකක් හදනවා ඇත්තටම දැන් අපි ක්ලාස්රූම් එකේ කරන වැඩ කොටසක් තියෙනවා. ඊට අමතරව බාහිරින් වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් හදලා ඔබලංග මං ඉදිරියට ගොඩාක් ඉදිරියට ගන්න සැලසුමක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට ඒක කරන්න පුළුවන් මේ තියෙන මීඩියා, මේ තියෙන ෆැසිලිටීස් ප්‍රයෝගික කරගෙන අපි වගේ ප්‍රයෝජනවත් වැඩ කරමු. ඒ වගේම ඕගොල්ලොත් ඒ කියන්නේ on your part you should be very positive and you should be very courageous. ඉතා ධෛර්යවන්ත වෙන්න ඕනේ. Don't give up. You try to learn day by day and you try to learn something useful day by day. එතකොට තමයි මේක long term පුතේ අපි සාර්ථක වෙන්නේ මොකද මෙවැනි වාක්‍ය අපි ස්වාධීනව හදන මට්ටමකට දවසක එන්න ඕනේ. ඒ කියන්නේ you should reach an independent level where you can produce these sentences by your own. That is the long term target. ඒතර මේක නමුත් කෙටි කාලීනව පුතේ අපි මේකේ භාවිතයේ සහ මේක කොහොමද මේක හිස්තැනක් පුරවන්න මේක තෝරා ගන්න කොහොමද කියන ශක්තිය අපි මුලින්ම හදා ගන්න ඕනේ. හොඳයි. එහෙනම් thank you for watching my video clip. ඊට පස්සේ මේක ඔයාලට නරඹන්න පුළුවන් එක්කෝ රෑට නැත්නම් උදේට. You can watch this video clip either at night or in the morning. දැක්ක නේද? You can watch this video clip either at night or in the morning කියලා අපි ගන්නවා අන්න එහෙම එතකොට ඔයාලට ඒ කියන්නේ පුතේ ඔයාලට එක්කෝ මේක රැයට නැත්තම් උදේට මේක නරඹන්න පුළුවන් හොඳයි එහෙමනම් මේක either or මේක neither nor මේකෙන් කියවෙන්නේ දෙකෙන් එකක්වත් නැහැ කියන එක මේකෙන් කියන්නේ දෙන්නගෙන් හෝ යම් කිසි දෙයකින් ක්‍රියා action දෙකින් හරි එකක් තියනවා කියන එක ඕකේ yes okay thank you for watching the video and I will tell you some other important
information on some grammar lessons in my next video. Okay, bye everybody.